ඒක මේ ඉතාම භයානක ලක්ෂණයක්. මේගොල්ලන්ට නැවත වක්කඩේ කඩා ගන්න පුළුවන් වෙන තැනකට තමයි මේගොල්ලෝ පළමුව වතාවට ස්මාර්ට් දුරකථනයේ නිපදවීමට ඉදිරිපත් වෙච්ච ව්‍යවසායකයා තමයි මේ රට ගොඩ ගන්න තියෙන ප්‍රධාන දේ. අපේ පත්වෙන රජයකට මේ රටේ තියෙන ඉතාම වැදගත්ම අරමුදල තමයි රාජපක්ෂ ගජමිතුරු පාලන විසින් මේ ස්වර්ණමය අවස්ථාව විනාශ කරලා දැම්මා. චීනය සහ අප්‍රිකාව අතර ගුවන් ගමන්වල වර්ධනයේ 100 මේ ආණ්ඩුව පරාජය වෙලා ගෙදර යන්න කලින්. මේක දැන් කෑලි වලට කඩලා විකුණන්න හදන්නේ බැනර්. මේ බැනර් වල තියෙන්නේ මේ රටේ ඕන පුරවැසියෙකුට දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. අයිබෝන්. අපි හැමදාම ලංකාවේ මේ තියෙන තත්ත්වේ කතා කරන්න ඕන කියලා හිතුනොත් එහෙම අපි කීප දෙනෙක් අපිට හැමදෙස්සෙම නම් මතක් වෙනවා. ඒ නම් අතර අරුණකාන්ත බණ්ඩාර කියලා කියන්නේ අපේ මේ රටේ ආර්ථිකය ගැන සමාජීය දේශපාලනික වශයෙන් ගත්තොත් එහෙම ලොකු දැනුමක් තියෙනවා. අපි හැමදාම කියනවා ඒක නිසා තමයි අරුණකාන්ත බණ්ඩාර YouTube channel එකත් follow කරන්න කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ අරුණකාන්ත YouTube channel එක follow කරන්න කියන ගමන් අපි අපේ සම්පත්දායක වෙන්නේ අරුණකාන්ත බණ්ඩාර මහත්මයා. අපි ඔහුත් එක්ක සාකච්ඡා කරමු මොකද්ද මේ වෙනකොට රටේ තියෙන ඇත්තම தත්ත්වය. මොකද ඒ තරමට ඛේදවාචකයට යමින් පවතින රටක්. ඉතින් මම හිතනවා දැන් මේ රනිල් වික්‍රමසිංහ මේ ගත්ත රට හරිද? ඔහු කාට හරි බාර දෙනවා නම් කරන්න පුළුවන්. ආයි මිනිසුන්ට ජීවත් වෙන්නවත් පුළුවන් රටක් නෙවෙයි මං හිතන්නේ බාර දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ ඔව් කරන සියලුම දේවල් ඔක්කොම ජඩ වැඩ අපි බලාගෙන ඉන්නව නැත්නම් ඊට ඉස්සෙල්ලා මේ රට අපි මේ අර සුදු කරපටි හොරුන්ගෙන් ඒ කියන්නේ මේ රටේ මේ තරම් විනාශ කරන හොරුන්ගෙන් අපි ඉක්මනට බේර ගන්නවද කියන එක ඔබ තීරණය කරන්න තත්ත්වයට පත් වෙලා තියෙන එක නිසා තමයි අපි ඔබට ඉම්ප්‍රෙෂන් එකක් ඔබට මේ දෙන්න හදන්නේ. ඔබට යම්කිසි ධනාත්මක චින්තනයක් දෙන්න හදනන්නේ හේතුව නිසා. ඒක නිසා අපිත් එක්ක එක්කව වෙන්නේ. ඒ වගේම අරුණකාන්ත බණ්ඩාර මහත්මයාගේ මේ හරියට ඇහුම්කන් දෙන්න කියන ගා අපි ඔහුත් එක්ක සංවාදයකට යන් මේ රට මොන වගේ තැනකටද ගෙනියන්නේ කියන තැන අපි කතා කරමු. ආයිබෝන් අරුණකාන්ත බණ්ඩාර මහත්මයා. ආයිබෝන්. ඔබට කොහොමද? අපි සාමාන්‍ය විදියට හොඳින් කියන්න බෑ. නමුත් මේ මොකද මේ රටේ පුරවැසියන් ව්‍යාපාර ආර්ථික නිෂ්පාදකයන් අපනයනකරුවන් අලෙවිකරුවන් බෙදා හරින්නම් මේ කවුරුත් හොඳින් නැහැ. අපි නියෝජනය කරන පරම්පරාවේ කවුරුත් හොඳින් නැහැ. අනේ ඔය තත්ත්වයකද අපි ඒක නිරීක්ෂණය කරමින් ඉවත් වෙනවා. මට තේරෙනවා ලංකාව ඒ තරම් හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ කියලා. නමුත් අර මනුස්සකම අපේ සිංහලකමට කොහොමද කියලා අහනවා. ඔබලා ඉන්න තත්ත්වය මට තේරෙනවා. නමුත් අපි මේ විදියට ඉස්සරහට ගියොත් එහෙම අපේ රට අපිට බේර ගන්න හම්බෙන්නේ නැහැ. කාට හරි ගන්න ආණ්ඩුවටවත් ඒ කියන්නේ හරියට කරන්න බැරි තත්ත්වයකට මේ රනිල් වික්‍රමසිංහලා මේ රට දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි අපේ මිනිස්සුන්ට ධනාත්මක චින්තනයක් දෙමු. මොකද්ද මෙතනින් එහාට කරන්න ඕනේ මොන වගේ තත්ත්වයකද රට තියෙන්නේ කියලා. අපි ඒකෙන්ම ප්‍රවේශයක් ගමු අරුණකාන්ත බණ්ඩාර මහත්මයා. නුවන් මේ දවස්වල ලංකාවේ සාමාන්‍යයෙන් මේ ප්‍රධාන නගරයක හෝ ඈත දුෂ්කර ප්‍රදේශවල තියෙන ග්‍රාමීය ප්‍රදේශවල තියෙන කුඩා නගරයකටත් ගියාම මේ රටේ ඕන පුරවැසියෙකුට දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ ප්‍රධාන ලක්ෂණය තමයි මේ තියෙන ගොඩනැගිලිවල මේ තියෙන කඩකාමරවල මේ තියෙන භූමිවල මොනවා හරි දෙයක් මේ පාර අයිනක හෝ මොනවා හරි ව්‍යාපාරයක් මේ తాවකාලික කඩයක් හෝ ආරම්භ කරන්න තියෙන තැන්වල තියෙනවා විශාල ප්‍රමාණයක් බැනර් දාලා. මේ බැනර් වල මොකක්ද කියන්නේ? බැනර් කිව්වේ මේ බැනර් වල තියෙන්නේ මේ ස්ථානය මේ කඩකාමරේ මේ ගොඩනැගිල් කුලියට දීමට හෝ බදු දීමට හෝ විකිණීමට තිබේ. ඔය කියන විදිහේ බැනර් විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් කරපු දැන් තමයි ඔය විදිහට මේ බැනර් එක දාලා මිනිස්සුන්ට කරගන්න විදිහ නැතුව මොන හරි දෙයක් දාලා තියෙන. ඒ කියන්නේ මේ බදු දීමට තියෙන්නේ මේ විකිණීමට තියෙන්නේ ඒ විදිහට තියෙන්නේ. එහෙම නේද? මේක සෑම නගරයකම ඔබතුමා හරි. මොකද සෑම නගරයකම සෑම ගමකම වගේ අද අතරම ගම දක්වාම මේ ගිහිලා තියෙන්නේ. මේ බැනර් එක වැටමින් පවතිනවා. ඇත්තටම මේ බැනර් කර්මාන්තේ නම් පොඩි දියුණුවක් ඇති. ස්ක්‍රීන් printing මේ කරන කට්ටියගේ. මොකද ඒ තරම් මේ banner දාලා තියෙනවා මේක මේ රටේ මෙතෙක් නොදුටු ලක්ෂණයක්. ඒ කියන්නේ අභ්‍යන්තර ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය, ආර්ථික ක්‍රියාකාරීත්වය ඊටාම සූක්ෂමෙන් ලෙස මේ මැතිවරණයකට යෑම සඳහා උද්දමනය අඩු කිරීම කියන වැඩපිළිවෙල ඇතුලේ මේ මහ බැංකුව අධිපතිවරයා සහ ජනාධිපතිවරයා එකතු වෙලා මේ ගෙනියන වැඩේ ඇතුලේ විනාශ වීම පවතිනවා මේ රට. කියන්නේ අභ්‍යන්තර මුදල් සංසරණේ මේ සියල්ලම ඊටාම වේගෙන් මහා බරපතල වේගයකින් ක්‍රියා විරහිත වීම පවතිනවා කියන එක තමයි මෙපමණකල් කරපු මේ ව්‍යාපාර. එහෙම මේ කුලියට දෙන්න ව්‍යාපාරික ස්ථාන විකුණන්න කුලියට දෙන්න කල්බදු ක්‍රමයට ලබා දෙන්න විවිධ ක්‍රම වලට දාලා තියෙන. ඒ වගේමයි රටේ විකිණීමට තියෙන බර වාහන ප්‍රමාණය. ඒ කියන්නේ මේ ලොරි, බඩි ට්‍රක්ස්, මේ ඩීසල් ඉන්ධන වලින් දුවන වාහන ප්‍රමාණය වෙනදට වැඩිය වැඩි. මොකද මේවට කලින් හැමදාම මොන හරි රාජකාරියක් තිබුණා, දැන් නැහැ. ඒක මේ ඉතාම භයානක ලක්ෂණයක් නුවන් මේ භයානකකම මෙන්න මෙතනින් තමයි පැන නගින්නේ. මේක ආර්ථික විද්‍යාවේදී අපි ගත්තහම මේ අපේ වගේ රටවල් වල දළදාතික නිෂ්පාදනයේ දැන් අර 80 ගානට තිබ්බ එක දැන් 60 ගානට වැටිලා කියලා කියනවා. හරි. එතකොට අපි ආපහු ගෙනියනවායි කියමුක අපි තිබ්බත් තත්ත්වයට 60 ඉඳලා 86ට ආපහු ගෙනියනවා කියමු රට පාර ගන්න කෙනෙක්. එතකොට මේ ගෙනියන කෙනාට කොතනින්ද පටන් ගන්න තියෙන්නේ? මේක සරල සූත්‍රය තමයි අපේ වගේ රටවල් වල බලන පැරාමීටර්ස් තමයි GDP එක කැල්කියුලේට් කරන්න. PIENX කියන එක. ඒ කියන්නේ C කියන්නේ consumption and demand. හරි. අභ්‍යන්තර පරිභෝජනය සහ ඉල්ලුම. දැන් ඒක වැටෙන එක ගැන තමයි මම මේ කතා කරේ. රටේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හොඳින්ම අඩු වෙන බවට ලක්ෂණ මේ කඩකාමර ගොඩනැගිලි කුලියට දෙනවා කියන එක. මේක එන්න එන්න වැඩිනවා. ඒ කියන්නේ කරගන්න බෑ. එක කාට හරි දීලා දානවා කියන තැනට පුරවැසියෝ පත් වෙලා තියෙනවා. ඒතකොට දෙවෙනි එක තමයි ඉන්වෙස්ට්මන්ට්ස්. දැන් මේ තියෙන තත්ත්වෙදී මේ IMF එකෙන් ගෙනල්ලා පෙට්‍රල් ඩීසල් ගහන්න පුළුවන් තැනකට තත්ත්වයකට ගෙනල්ලත් මේ රටට ඉන්වෙස්ට්මන්ට්ස් ඇවිල්ලාම නැහැ පහුගිටින්. තව අවුරුදු 4ක් යනකල් මොනම ආණ්ඩුවක් බලයටපත් වුණත් මේක නැවත මේක නෙගෝෂিয়েට් කරලා ඉතා විශාල ප්‍රතිරූපයක් ගොඩනැගුවොත් තමයි මේකට නැවත ඉන්වෙස්ට්මන්ට්ස් එන්නේ. එතකල් එන්නේ නැහැ. ඉන්වෙස්ට්මන්ට්ස් තබා මේ රට අභ්‍යන්තරේ QR කෝඩ් එකට නිකුත් කරන තෙල් ටිකවත් මේ රටේ පුරවැසියෝ තමන්ගේ වාහන වලට ගහන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ QR කෝඩ් එක දැන් අයින් කරන්නේ. මොකද තිබ්බත් එකයි නැතත් එකයි. බණ්ඩාර මහත්මයා මේ ව්‍යාපාරිකයෝ එන්න තියා මේ ලංකාවට අපේ මේ ඉන්න විදේශක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට ගිහිල්ලා ආවත් ඔහු ආයේ හරි කලකිරීමකින් තමයි එන්නේ. ඉතින් එතනින් එහාට ව්‍යාපාරිකයෝ කොහේ එන්නද? ඉතින් මේ නුවන් මම කිව්වා මේ ඉන්වෙස්ට්මන්ට්ස් ගැන. ඊළඟට එක්ස්පෙන්ඩිචර් කියන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් තියෙන ඍණ තත්ත්වයක. ඒ කියන්නේ මේ රට දුවන්න තව රුපියල් බිලියන 2000ක විතර අඩුවක් තියෙනවා. දැන් ආදායම තියෙන්නේ බොහොම බිලියන 2000ක 2200ක හෝ 1970ක වගේ ගානක තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් තියෙන්නේ. හැබැයි වියදම් තියෙනවා අයවැය පෙන්ලා තියෙනට 4000 ගාණක් බිලියන. එතකොට 2000ක විතර අඩුවකින්. ඒ කියන්නේ ඒක ඍණ තත්වයකින් තමයි දුවන්නේ. net exports උත් තියෙන ඍණ තත්වයක. මොකද අපි අපනයනය කරනවට වැඩිය ආනයනය කරනවා. ඒතර දැනුත් බිලියන් 5ක විතර ඍණ එකක් තියෙනවා. එතකොට අපේ ආර්ථිකයේ ගොඩනගන ඕනම ආර්ථික දක්ෂයෙකුට, ආර්ථික උපාය මාර්ගයෙකුට, ආර්ථික විශේෂඥයෙකුට අපි අතේ තියෙන දේ ඉතුරු වෙන්නේ consumption and demand කියන එක. ඒකෙන් තමයි අපිට අභ්‍යන්තර පරිභෝජනය සහ ඉල්ලුම වැඩි කරන ක්‍රියාමාර්ග වලින් තමයි රට දියුණු කරන එක, ස්ථාවර කරන එක පළවෙනි අවුරුදු 3-4 දී තියෙන්නේ. අනිත් තුනේ ඉඩක් නැහැ කාටවත්. එකපාරට ශනිකව එක්ස්පෝර්ට් වැඩි කරන්න බෑ. එකපාරට ඉන්වෙස්ට්මන්ට්ස් එන්නෙත් නැහැ. එකපාරට ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් වැඩි කරන්නත් බෑ. එතකොට consumption වැඩි කරන්න පුළුවන්. හැබැයි දැන් මේ රනිල් වික්‍රමසිංහ සහ මහා බැංකුව අධිපති නන්දලාල් එකතු වෙලා මේ කන්සම්ප්ෂන් කියන කෑල්ල. ඒ කියන්නේ අපේ කෙනෙකුට කරන්න තියෙන ඉතුරු වෙන එකම පාරාමීටර් එක නිර්ණායකය ඒක විනාශ කරමින් ඉන්නවා. ඒක තමයි මේගොල්ලෝ මැතිවරණයකට යෑම සඳහා උද්දමනය අඩු කරලා පෙන්වන ක්‍රියාමාර්ගය කරලා තියෙන්නේ. ආර්ථිකයේ මරලා. අපි ඒක මම තවදුරටත් කිව්වා. හැබැයි ආර්ථිකයේ මරණ එකෙත් යම්කිසි ස්ථාන ටිකක් මේගොල්ලෝ තෝරගෙන තියෙනවා. දැන් අපි කලින් කිව්වා මේ බිත්තර ආනයනය නිසා බිත්තර ගොවි පොළවල් 11000ක් වැහිලා කියලා. අපි හිතමු 5 දිනක් වැඩ කරනවා කියලා මෙතන. ඔව්. ඔව් 5 දිනක් ජීවත් වෙනවා කියලා. එතනම 55000ක්. හරි. දැන් චිකන් ආනනය කරන්නත් හදනවා. මේ සේරම කරන්නේ මැතිවරණයට මුදල් හොයාගන්න. මේ කොමිෂන් ගහන තමයි මේක කරන්නේ. ඒ කරන ගමන් ගන්න කෙනාගේට ආර්ථිකේ දුවන්න බැරි වෙන මේ ඩොමෙස්ටික් සෙග්මන්ට් එක මේගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් මරමින් තමයි ඉන්නේ. මොකද මේ දෙකම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නේ. තමන් මැතිවරණයට සල්ලි හොයාගෙන දිනුව හෝ පෙරදුනා හෝ තමන් තරඟ කරනවා. මොකා ගත්තත් කරන්න බැරි වෙන්න අභ්‍යන්තර ආර්ථිකේ කඩා බදානවා. මෙන්න මේ දෙක උඩ තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. දැන් මේ චිකන් ඉම්පෝට් කරන්න ගියොත් එහෙම තව දුරටත් ලක්ෂ ගානකට රැකියාවල් නැතිලා මේ පද්ධතිය නැවත මං කිව්වා කඩාගෙන යනවා කියලා. මොකද ලංකාවේ කෑෂ් දීලා අමුද්‍රව්‍ය ගන්න එකම කර්මාන්ත පද්ධතිය මේ සත්ආහාර. මං කිව්වා මේකෙන් මෝල් බඩේ ඉරුඟු ගොවියා මේ සියල්ලම බිඳ වැටෙනවා කියලා. එතකොට මේක මම උදාහරණයක් විතරයි. දැන් හාල් ආනයනය කරලා මෙට්‍රික් ටොන් ගිය අවුරුද්දේ මම දැක්ක 7,80,000ක් මේක ආනයනය කිරීම නිසා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා සහල් කර්මාන්ත ශාලා 2000ක් විතර තියෙනවා අකර්මන්නේ වෙලා මේ වෙලාවේ. මොකද වෙළඳ පොලක් නැහැ. තාම මේ නියංගියක් කියනවා වැසි අඩුයි මේ මොනවා කිව්වත් වීමිල ඉහළ ගිහිලා නැහැ. ඒ කියන්නේ මේ ඩොමෙස්ටික් ඩිමාන්ඩ් එකක් නැහැ තාම ඇති වෙලා. ඩිමාන්ඩ් එක මරලා තියෙන්නේ පිට රටින් ගෙනල්ලා බඩු මෙහෙට දාලා. එයා සමානවයි මේ සීනි වල කෙරුවාවත් ඔය වගේ පොල් තෙල් වල කෙරුවාවත් ඔය වගේ. එතකොට මේ තියෙන අපි ඉමීඩියට්ලි අපේ පැත්තෙන් පටන් ගන්න තියෙන දේ මෙයා ඉතුරු කරන්නේ නැතුව විනාශ කරනවා. ඒ කියන්නේ ඩොමෙස්ටික් කන්සම්ප්ෂන් ඇන් ඩිමාන්ඩ් කියන එක මෙයා දිගටම මරලා දාලා තමයි මේ රට බාර දෙන්නේ කාට හරි බාර දෙනවා නම්. මොකද ඉන්වෙස්ට්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක්ස්පෝර්ට්ස් කියන දේ ශනිකව කාටවත් වැඩි කරන්න බෑ. ඒවා තියෙන්නේ සමහර ඒවා මයිනස් අනිත් ඒවා අවුරුදු 3-4ක් යනකල් මේ ඍණ තත්ත්වයේ තියෙන ඒවා එහෙම තිබුණත් අනිත් දේවල් ගොඩ දා ගන්නත් ගොඩක් කල් යනවා. ඉතින් මේක තමයි මේ රටේ තියෙන මේ වෙලාවේ තියෙන තත්ත්වය. දැන් තේ ගෝවියා මේ බොහොම පහත් මට්ටමකට වැටිලා තියෙනවා. ඒ අතරතුර නියංගයක් ඇවිල්ලා එය තව දුරටත් තත්ත්වය උග්‍ර කරලා තියෙනවා. එතකොට මේ ඇත්තටම ඔය දකුණේ උඩවලවේ ජලාශයට වතුර දෙන එක ප්‍රමාද කිරීම වගේ දේවල් කරන්නේ මේවා දන්නේ නැති මොන්ටිසෝරි බබාලා නෙවෙයි මේ. සති 3-4ක් වතුර පරක්කු කරන. ඇත්තට මේවා ඕනේ නෑ. මේවා ඕන දෙයක් වෙන්න අරින්න ඕනේ කියන පදනමින්. ඒ කියන්නේ අභ්‍යන්තර ආර්ථිකේ විනාශ කිරීමේ පදනමින් තමයි. මොකද මේගොල්ලෝ දන්නවා ඊළඟ මැතිවරණදී පරාජය වෙනවා කියලා. ඒතර මේගොල්ලන්ගේ උපක්‍රම වෙලා තියෙන්නේ ඊළඟට බාර ගන්න ආණ්ඩුව පළවෙනි අවුරුදු 5 එල්දීම ඉතාලම අසරණ තත්ත්වයටපත් වෙලා මේගොල්ලන්ට නැවත වක්කඩේ කඩා ගන්න පුළුවන් වෙන තැනකට තමයි මේගොල්ලෝ රට තල්ලු කරමින් යන්නේ. මේක හොඳටම පේන්න තියෙන අනුවන් මේ රටේ. මේ දවස්වල ගන්න ආර්ථික ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙල. මේක ඔබටත් මේ ඉතාලියටත් මේක සමහරලාට මේ තොරතුරු එනවා ඇති. මේ ජාත්‍යන්තරේ කොහේ හිටියත් මේක නිරීක්ෂණය වෙනවා ඇති මං හිතනවා. ඇත්තට මේ තත්ත්වය හොඳටම ජාත්‍යන්තර කතා කරනකොට වුණත් මේවා මේ ලංකාවේ ආර්ථිකය ගැන දැන් හරිය මේ මයිනස් තමයි කතා ගන්න. ඒක නිසා තමයි අපිට තියෙන ඛේදවාචක මේ රට කොතනින් අපිට ගන්නද කියන එක කොතනින් බේර ගන්නද කියන එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් අපි මේකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? මේවා හැමදාම මේ තත්ත්වෙන් බලාගෙන ඉන්න බෑනේ. එතකොට අපි මේවට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? මම මේ ක්‍රියාමාර්ග ගැන කියන්න කලින් මම තව එක දෙයක් කියන්න. දැන් මේ ආණ්ඩුවට මේ ඩොලර් නැති තත්ත්වයක් යටතේ පවා කියන්නේ කන්සියුමර් ගොඩ්ස් පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම පිළිබඳ ලොකු රුදාවක් තියෙනවා. කියන්නේ පුළුවන් තරම් දඟලලා ඒවා තමයි කරන්නේ. දැන් නමුත් අපි මේ දුෂ්කර අවස්ථාවත් මේ ඉන්ඩස්ට්‍රියල් රෝ මැටීරියල් ඉම්පෝට් කරන්න ඕනේ කියන තැනට මේ ફોකස් උනේ නැහැ. ඒ ගැන අවධානය යොමු කරේ නැහැ. දැන් මේ රටේ පළමුව වතාවට ස්මාර්ට් දුරකථනයේ නිපදවීමට ඉදිරිපත් වෙච්ච ව්‍යවසායකයා Tamanට කොම්පොනන්ට්ස් ගේන්න දෙන්නේ නැතුව එයා ෆැක්ටරි එක ඉන්දියාවේ දැම්මා. අපේ රටේ ස්මාර්ට් දුරකථනයක් නිර්මාණය කරන්න ව්‍යවසායකයෙක් හිටියද එතකොට? මම දන්නේ නැහැ ඒක. මේ තාක්ෂණයේ සතු ඔහු මේ ධම්මික සමරවික්‍රම මහත්මයා එතුමාගේ මේ ව්‍යාපෘතිය එතුමා ඉන්දියාවට අරන් කියලා දැන් ඉන්දියාවේ නිපදවනවා. මේ ගිය අවුරුද්දේ සිදුවෙච්ච දෙයක්. මොකද මේ ඉන්ඩස්ට්‍රියල් රෝ මැටීරියල් ගේන්න ඉඩ කඩ දෙන්නේ නැහැ. නමුත් දැන් පාම් පිටි ගේන්න, සීනි ගේන්න, බිත්තර ගේන්න, චිකන් ගේන්න මේවට ඩොලර් දෙනවා. දැන් මාදියට දැන් කියනවා වාහනත් ගේන්න දෙනවා කියලා දෙසැම්බර් මාසේ ඉඳලා. හැබැයි මේ ඉන්ඩස්ට්‍රියල් රෝ මැටීරියල් කාර්මික අමුද්‍රව්‍ය ගෙනල්ලා අපේ රටේ අපනයනය ඉහළ දම්වන්න. මේ නිෂ්පාදනය කරලා යවන්න. දැන් ජපානයේ අපනයනය කරන්නේ, ජර්මනිය අපනයනය කරන්නේ කාර්මික අමුද්‍රව්‍ය ගෙනල්ලා. චීනයත් ආපනයනය කරන ප්‍රමාණයට හා සමානව කාර්මික අමුද්‍රව්‍ය සහ විශාල ආනයනයක් තියෙනවා. එතකොට මේ දෙක ගොඩක් රටවල ආසන්න වශයෙන් යනවා මේ විශාල නිෂ්පාදකයන්ගේ. එතකොට අපි ආසන්න වශයෙන් නැතත් අපි විශාල ප්‍රමාණයක් ඒකට වෙන් කරන්න ඕනේ. එතකොට එහෙම දෙයක් කරේ නැහැ. බොහෝ දුරවන් මේ යන ගමනේදී මෙච්චර විතරක් නෙවෙයි මට තේරෙන විදිහට අවසානයේ වෙනකොට අපේ කාවේරි ද්‍රෝණියේ මන්නාරම් ද්‍රෝණියේ මේ තියෙන තෙල් ටිකත් ඉන්දියාවට හෝ වෙනත් රටකට ඊටාම තුට්ටු දෙකට විකුණලා ගිවිසුම් ගහලා තමයි මේ රට අරගෙන යන්නේ. මොකද මෙතන අපි හැම වෙලේම කතා කරනවා මේ රට ගොඩ ගන්න තියෙන ප්‍රධාන දේ අපේ ඩොලර් 4ක් වැනි මුදලක් වැය කරලා උඩට ගන්න පුළුවන් තත්ත්වේ ඊටාම අඩු ගැඹුරක තියෙන තෙල් සහ ගෑස් නිදි ටික මේ ටිකත් කාට හරි දීලා විනාශ කරලා තමයි මේගොල්ලෝ රට බාර දෙන්නේ කියන එක මේ ගැන මේ මට අදහසක් තියෙනවා මේගොල්ලන්ගේ මේ ක්‍රියාමාර්ගات එක්ක. ඉතින් මේක මේ ඇත්තටම අපේ දේශපාලන ව්‍යාපාර අපේ වෘත්තීය සමිති සහ සාමාන්‍ය සියලු පුරවැසියා මේ ගැන යම්කිසි අවධානයකින් මේ වෙලාවේ සිටිය යුතුයි කියන එක මම මේ අපි කියන්න ඕනේ. මොකද සමහර දේවල් වලට කලබල නොවි ආණ්ඩුවේ ලනු ගිලින්නේ නැතුව මේක මැදට පනින්නේ නැතුව මේ පවතින දේවල් යම්තාක් දුරකට ආරක්ෂා කරගෙන කටයුතු කර ගැනීම සඳහා බලවේග පෙළ ගැහින්න ඕන කියන එක මම අදහස් කරනවා. මොකද මේක මේ නැත්තම් අපිට පත් වෙන අලුතෙන් පත් වෙන කොළඳුල් ආණ්ඩුව අවුරුදු 5කින් ඊටාම අසීරු තත්වයකට පත් වෙන විදිහේ වැඩක් සිදු වෙන්න පුළුවන්. ඔබලා ලංකාවේ යම්කිසි ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් වශයෙන් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ මිනිසුන්ගේ අර මේ ආවේගය අවුස්සලා රටේ නිකන් වෙන පැත්තකට ඇදගෙන යන්න තරම් මේව නැතුව මිනිස්සු හැමතිස්සෙම calm down කරලා ඉවරලා මේ මිනිසුන්ට දෙන උත්තේජන ඒක ගැන ස්තුතිවන්ත වෙන ගමන් මේ අමතක කරන්න බැරි දෙයක් තමයි මේ වෙලාව වෙනකොට ETF එක EPF එකට අත තියලා තියෙනවා. මේ වෙලාවේ මේ අහිංසක මිනිස්සුගේ හෙට දවස ඒ කියන්නේ සඳහන් සම්බය ගත කරන්න තියෙන මේ මුදලටත් අත තියන්න හදනවා. ඒක සම්බන්ධයෙන් ඔබ යම්කිසි කියවීමක් තියනවද මේ බණ්ඩාර මහත්මයා? පත් වෙන රජයකට මේ රටේ තියෙන ඊටාම වැදගත්ම අරමුදල තමයි ඊටාම නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට තියෙන විශාල ප්‍රාග්ධනයක් තියෙන අරමුදල තමයි ඒ ETF අරමුදල ETF PPF අරමුදල. එතකොට මේකත් හරියට අර ලිහන්න බැරි ගැටයකට ගහලා තමයි මේගොල්ලෝ යන්න හදන්නේ. ඒ කියන්නේ මම මේ හැම වෙලෙම කියන්නේ ඒකයි මේ ආර්ථිකයේ මේගොල්ලෝ ගන්න තීන්දුව තීරණත් එක්ක ඊළඟට බලයටපත් වෙන රජයේ නිකන් ගලක් බැඳලා මුහුදේ පීනන්න දානවා වගේ තත්වයකට පත් කර ගැනීමේ මෙහෙයුමක් තමයි මේක වෙලාවේ මේ දියත් කරමින් ඉන්නේ. ඒතර ඒවැ කොටස් තමයි ඔය. ඒවැ කොටස් තමයි ඔය. එතකොට තවත් දේවල් වෙන්න පුළුවන්. දැන් මේ යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රටට විශාල සංචාරක ප්‍රමාණයක් ආවා. අපි ගුවන් ගමන් ගැන තියෙන තොරතුරු ටික බැලුවාම අපේ ගුවන් සේවාව ලාභ ලැබීම සඳහා හොඳම තැනකටපත් වුණා යුද්ධය අවසන් වුණාට පස්සේ. එතකොට මේ රාජපක්ෂ ගජමිතුරු පාලන විසින් මේ ස්වර්ණමය අවස්ථාව විනාශ කරලා දැම්මා. නමුත් ඔබ මේ වැදගත් කාරණයක් තියෙන අනුවන් මේ පහුගිය අවුරුදු ගණන දශකයේ ඇතුළත චීනය සහ අප්‍රිකාව අතර ගුවන් ගමන් චීනය සහ අප්‍රිකාව අතර ගමන් ගුවන් ගමන් වල වර්ධනය 620ක්. ඒකට 620ක්. එතකොට මේ යන්නේ මොකක්වත් හින්දා නෙවෙයි. විශේෂයෙන්ම මේ තියෙන මේ විදුලි කාර් පිළිබඳ සෝලාර් සහ මෙවැනි දේවල් නිෂ්පාදනය කිරීම සඳහා මේ තියෙන ලෝක ඉල්ලුම මත අප්‍රිකාවේ තියෙන ඛනිජ නිදි වලට තියෙන විශාල ඉල්ලුම ඒ ශාස්ත්‍රය හරහා විශාල අප්‍රිකානුවන් පිරිසක් චීනයේ අධ්‍යාපනය ලබනවා. එහා සමානව විශාල චීන ජාතිකයන් ප්‍රමාණයක් අප්‍රිකාවේ කර්මාන්තවල ඉදලා සිටිනවා විශේෂම ආකර කර්මාන්ත. එතකොට මේ සඳහා තියෙන ගමන් බිමන් වැඩි. එතකොට මේ ගමන් බිමන් වල වැඩි පෝෂන් එකක් වැඩි අයිතියක් වැඩි වෙළඳපොළ අවස්ථාවක් ගැනීමේ බහුමික පිහිටීමේ තියෙන එකම රට ලංකාව. හැබැයි අපිට ඒක නැහැ. චීනය සහ අප්‍රිකාව අතර තියෙන ගුවන් ගමන් ප්‍රමාණය ශ්‍රී ලංකාව හරහා යා කිරීම සඳහා අප්‍රිකාවට ඉතියෝපියාවේ ඇඩිස් අබාබාවට හෝ කෙන්යාවේ නයිරෝබි වලට හෝ අප්‍රිකාවේ කුමන හෝ රටකට විශේෂයෙන්ම ඉතියෝපියාව ඇඩිස් අබාබා මේ ඉතියෝපියානු රජය සමග අපි ජීවසමකුත් තියෙනවා. අපිට ගුවන් යාන යොමු කරන්න පුළුවන් රටවල් ගණනාවක් එක්ක අප්‍රිකාවේ ඉතියෝපියාවේ ගුවන් සේවයේ එතන ඉඳලා ලෝකයේ ඩෙස්ටිනේෂන් 68කට ඍජු ගුවන් ගමන් පවත්වන යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් පරිබාහිරව තියෙන සාම දියුණුතම ගුවන් සේවය පවත්වාගෙන යන රටක්. එතකොට ඒ රටේ බොහොම එඩිතර ජනාධිපතිවරයෙක් ඉන්නවා. බොහොම බටහිරට ගැති නැති හෝ ලෝකේ කිසි බලවේගයකට යටත් වෙන්නේ නැති අබේ හමඩ් කියලා. එතකොට මේ ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා අපිට බොහොම පහසුවෙන් පවතින ගිවිසුම් යටතේ අපිට අපේ ගුවන් සේවාවට ලොง හෝල් ෆ්ලයිට්ස් දාලා අප්‍රිකාව සහ ශ්‍රී ලංකාවට ගුවන් සේවා ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එහෙම වුණොත් චීනය සහ අප්‍රිකාව අතර තියෙන දොරටුව අපිට විවෘත වෙනවා. මොකද දැනටම චීනය සහ අපි අතර ඍජු ගුවන් ගමන් තියෙනවා. ඒකට මේ සංචාරක කර්මාන්තයත් එක්ක අපිට එතන විශාල ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවය බෙල්ල මුලින්ම ඉවර කරන්න ඉඩකඩ තියෙනවා. මේ ආණ්ඩුව පරාජය වෙලා ගෙදර යන්න කලින් යූසුමක් ගහලා ශ්‍රී ලංකාවේ ගුවන් සේවය නැවත දූෂණයෙන් තොරව යහ ඉතාම දක්ෂ මෙහෙයුමකින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්න තියෙන හැකියාව අහෝසි කරලා මේ අවස්ථාව කාට හරි පූජා කරලා යෑම ඊට කඩක් තියෙනවා. මේක හොඳින් මතක තියාගන්න ඕනේ. මේ 1990 ඉඳලා 98 මේක පෞද්ගලිකකරණය කරන කල මේ ගුවන් සේවයේ ලාභ ලැබුවා. ඔබ කියන දේ හරි. මට ගුවන් සේවය සම්බන්ධ මේ කීප දෙනෙක්ම කතා කරලා කිව්වා ඒ සම්බන්ධයෙන් වීඩියෝයක් කරන්න කියලා. දැන් ඉන්න පාලන අධිකාරිය try කරන්නේ මේක විකුණලා දාලා මේ ඉන්න මිනිස්සුන්ට ඒ තැන ඉන්න බැරි තැනටපත් කරලිවල මේක විකුණන්න දාන එක තමයි මිනිස්සුගේ කාර්ය වෙලා දෙන්නේ. මේ මිනිස්සු එතෙන්ට මේ ගුවන් සේවයත් අදගෙන යනවා. ඔබ කියපු දේ හරියටම හරි. ඒ කියන්නේ මේකේ ගොඩක් අවස්ථා ගණනාවක් තියෙනවා. මොකද මේක දැන් කෑලි වලට කඩලා විකුණන්න හදන්නේ. එතකොට මේ අතරතුර අපි තවදුරටත් අපේ වෙළඳපොළ පුළුල් කරගන්න අපිට තවත් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මොකද චීනය C919 කියන අභ්‍යන්තර ඔවුන්ගේම මේ ගුවන් යානයේ නිපදවලා තියෙනවා. ඒකට ලෝක ගුවන් සේවා පිළිබඳ තියෙන නියාමන ආයතනවල අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට නමුත් තාම චීනය මේ ගුවන් යානය මේ ඉදිරියේදී අවුරුදු ගණනාවක් කීපයක්ම අභ්‍යන්තර ගුවන් සේවා සඳහා තමයි ඔවුන්ට ඉල්ලුම තියෙන්නේ චීනයේ ඇතුලේ මේ ගුවන් ගමන් සඳහා මේක මේ නිෂ්පාදනය කරන්න. ඒකට නමුත් තව ටික කාලෙකින් මේක වෙළඳපොළට එනවා. මේ චීනයේට මේ Tamanගේ C919 කියන මේ narrow body ගුවන් යානය ජාත්‍යන්තර මෙහෙයුම් වලට යොදා ගන්න අවශ්‍යයි. ඊටාම ඉක්මනින් ඔවුන්ගේ වෙළඳපොළ පුළුල් කරන්න ලංකාවට හොඳ අවස්ථාවක් තියෙනවා. අපි ඒ ගුවන් සේවය මොකද අපිට ඍජු ගුවන් ගමන් කරද්දී ගමන් යද්දී අපිට තියෙන ආසන්නම ඊළඟ සීමාව තමයි මියන්මාරය. චීනය සමග ඉතාම හොඳ සම්බන්ධතා තියෙන රටක්. එතකොට චීන ගුවන් යාන කෙලින්ම අපේ රටට මේ C919 ගුවන් යානය අපේ රටට ඇතුල් වීම සඳහා අවසරය අපිට මුදා හරින්න බොහොම පහසුවෙන්ම පුළුවන්. ජාත්‍යන්තර අනුමැතිය දැනටමත් තියෙන තත්ත්වයක් යටතේ අපේ රටට C919 ගුවන් යානය ආවොත් එතනින් එහාට මේ ගුවන් යානය අප්‍රිකාව දක්වා යවන එක බොහොම පහසුයි. මොකද අප්‍රිකාවේ සියලුම රටවල් වල ප්‍රධාන ආයෝජකයා සහ වෙළඳ හවුල්කරුවා චීනය. මේ තත්ත්වය ඇති වුණොත් චීනයට C919 එක ඊයේ පෙරේදා මේ එලි දක්වපු Huawei මොබයිල් ෆෝන් එක වගේ ජාතික අභිමානයක් මේක තුළ චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ රටට පැමිණීමේ දොරකඩ අපිට විවෘත කරන්න පුළුවන්. මොකද දැනට මේ අවස්ථාව ගිහිල්ලා තියෙන්නේ තායිලන්තයට සහ මාලදීවෙන්. මේ චීන ජාතිකව ලංකාවට ඇවිල්ලා මාලදීවෙන්ට යනවා. ලංකාවේ නම් තින්නේ නැහැ. මොකද අපි මෙතනින් අප්‍රිකාවට හෝ ඒ පැත්තට පාර විවෘත කරලා නැහැ. අපි ඉන්නේ. අපි තමයි දොරකඩ කෙළවරම ඉන්නේ. අපි තමයි මේ මාවතේ ඉන්නේ. නමුත් අපි විවෘත කරලා. ඉතින් මේ මෙවැනි තියෙන සියලු අවස්ථා මේ පෙට්‍රෝලියම් අපේ තෙල් නිධිය පමණක් නෙවෙයි මේ සියලුම දේවල් මේ විනාශ කරලා යෑමේ ඉඩකඩක් තියෙනවා. මේ යනකොට අර යනකා කොරහත් බින්දගෙන යනවා කියනවා වගේ මේ මෙවැනි බොහොම විනාශයක් තියෙනවා. මේ කියන්නේ අපිට ජාත්‍යන්තර වශයෙන් සහ මුළු ලෝක වෙළඳපොළට ලෝක ආර්ථිකයට බලවත් විකලක්ෂ නැගී හිටින්න පුළුවන් අපේ තෙල් සම්පත සහ අපේ ගුවන් සේවය මේ වගේ දේවලුත් අර අභ්‍යන්තර ආර්ථිකයේ ඩොමෙස්ටික් කන්සම්ප්ෂන් එක විනාශ කරනවා වගේ විනාශ කිරීම ඉඩකඩක් පවතිනවා. ඔබත් එක්ක කතා කරනකොට එක එක ප්‍රතිවලට ඔබගේ දැනුම ගෙනියනවා. ඒක නිසා මේ කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපි අපේ කාලය මැනේජ් කරගන්න ඕනේ. කාලය දික් කරන්න බෑ වැඩිය. අපි අවසාන වශයෙන් මේක නිමාවකට යන්න ඕනේ. ඒ නිසා ඒ කියන්නේ මේ වැඩසටහන නිමාවකට යන්න ඕන කියන්න මොනවද කරන්න ඕනේ අපි අවසාන වශයෙන් මේ රටේ මිනිස්සු. ඇත්ත වශයෙන්ම සියලු ප්‍රධාන දේශපාලන බලවේගවල නායකත්වයන් ඒවැ වෘත්තීය සමිති ඒවැ තියෙන වෘත්තීය වේදී සංවිධාන සහ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ මම හිතනවා මේ ඉදිරි මැතිවරණයකට කලින් මේ තියෙන අවුරුද්ද හෝ මේ මාස 6 හෝ මේ කෙටි කාලය ඇතුළත මේ අපේ ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීම සඳහා දියුණු කුළුල් වැඩපිළිවෙලක් සංවිධානාත්මක සහ දැනුවත් වැඩපිළිවෙලක නියුතු වෙලා සිටිය යුතුයි කියන එක තමයි මගේ අදහස. මොකද මට මේක පේනවා ජාත්‍යන්තරව සහ ජාතික වශයෙන් ආර්ථිකේ මරලා බාර දීම සඳහා සූදානමක පසු වෙනවා කියන එක. මේක තමයි අද අපි මේ රටට දෙන්න ඕනේ පණිවිඩයක් නුවන්. ඇත්තටම. ඒ පණිවිඩය දෙනකන් අපි මිනිස්සුන්ට ධනාත්මකව හිතන්න මොන හරි දෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි හැමදාම කියන්නේ මේ වගේ වීඩියෝස් බලන්න මේ ඒ වගේම වණ්ඩාර මහත්මයාගේ මේ channel එකටත් යන්න කියලා කියන්නේ ඒකයි. එහෙනම් ඔබට ධනාත්මකව මොන හරි ගෙනාව අපි ඔබට හිතන්න යමක් ඒ වගේම මේ රටේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා අපි ගෙනල්ලා දෙන. ඒක නිසා ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක රැඳිලා සිටියට. ඒ වගේම වණ්ඩාර මහත්මයා ඔබටත් ස්තුතියි. ආයිත් අපි මේ වගේ වීඩියෝ එක හැම බලාපොරොත්තු ඔබට සමු දෙනවා. අයබෝන්. 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 ප්‍රාත්‍යයක්. ඔබට වැටෙන්නේ නැති මේ සංවාදය තුළ අපේ රට මොන වගේ තැනකද තියෙන්නේ කියලා. ඒක නිසා තමයි කියන්නේ මේ ඊට වඩා ධනාත්මකව හිතන්න. මේ ඊට වඩා අපේ රට ගැන හිතන්න. මේක අපේ රට. එතනින් එහාට ඔබටවත් මටවත් මේ එතනින් එහාට වෙන ඔප්ෂන්ස් නැහැ. මගේ දරුවෝ මගේ අනාගතය මේ රටේ තමයි තියෙන්නේ කියලා හිතලිවලා මේ ගන්නා වූ ප්‍රියවර හැම එකක්ම හරි විදියට ගන්න කියලා කියන ගමන් අපි අදට ගිහින් එන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයුබෝවන් රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවා දියුණුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර විසමා ඒසර ගති යොදා සතුරන් පරදමු අත්වල් බැඳා නැගිටිව් අපි සැම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසැම පිවිදෙව් නැගිටිව් පිවිදෙව් රාජ්‍ය ගොඩ නැගුමට පිවිදෙව් නියතයි ජය ජය නියතයි නතරන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්